නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතියනි, පින්වත් දරුදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ උතුම් මේ ශ්‍රී සද්ධර්ම රත්නයෙහි මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීමට අත්‍යවශ්‍ය වන සත්‍ති බෝධිපාක්ෂික ධර්ම යන මේ උතුම් ධර්ම කාණ්ඩ පිළිබඳව යථා භෝධිය ලබා ගැනීමට අවශ්‍ය වෙන ධර්ම දේශනාවක් සිද්ධ කිරීමටයි. සත්‍ති බෝධිපාක්ෂික ධර්ම කියලා අපි නිතර භාවිතා කරනවා. මොනවාද මේ සත්‍ති බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉරිදිපාද කියලා හතරක් තියෙනවා. එතකොට හතරේවත් තුනක් 12ක් වෙනවා. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, තව දෙක ඒ වගේ 10ක් එකතු වෙනවා. 12යි 10යි 22යි. සත්‍ය බොජ්ජංග ධර්ම කියලා හතක් එකතු වෙනවා. එකතු වෙනවා. ඒතර 29ක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හතක් එකතු වෙනවා. ඒතර 37ක් වෙනවා. මෙන්න මේ 37ට කියනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි අපි නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩි යුක්තිය. අද ඊටම අහන දුර්ලභෝ තියෙන උතුම් ධර්ම කාණ්ඩයි මේ කියන්නේ. මේ බඳුවන්නා මේ උතුම් ධර්ම කාණ්ඩ තුළ මේ වැඩිමිට තිබෙන බෝධිපාක්ෂික ධර්ම 37 අපි එකින් එක විග්‍රහ කරන තේරුම් අරගන්න ඕනේ, හොඳින් වටහා ගන්න ඕනේ. මේ අත්‍යවශ්‍ය කාරණා තව තුනක් තියෙනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. නමුත් මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මවලට ඒක ගලන් වෙලා පෙන්නන්නේ නැහැ. ඒ වගේම තවත් විශේෂ ධර්ම කොටසක් තියෙනවා, චතුරාර්ය සත්‍ය කියලා. ඒ හතරිනුත් මාර්ග ආර්ය සත්‍යයට අදස්ස වෙන කොටස පමණයි සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල පෙන්නන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන හරියට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට වැටෙන්නේ නැතුව තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒක අඩංගුනේ නැත්තේ? අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ ප්‍රඥාව මතු කරගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දහම් කොටසක් තියෙනවා. අන්නේ දහම් කොටස අවබෝධ කරගෙන මේ අවබෝධ කරගත දහම් කොටසෙන් පස්සේ අපි ඉතින් වැඩි යුතු කොටසක් තියෙනවා. අන්නේ වැඩි යුතු කොටසට අයත් වෙන ධර්ම පිට තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා එනාති වෙන්නේ. එතකොට කොහොමද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී අපි කරන සෑම භාවනාවකම, ආර්ය භාවනාවකම නැත්නම් මේ ශාසනීය කරන භාවනාවක ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති කොටසක් භාවනාව වශයෙන් වැඩිෙන්න ඕනේ. අපි ආනාපාන සති ආදි වශයෙන් කියන සෑම භාවනාවක්ම ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති ඒවා. එහෙනම් එතකොට අපි කොයිතරම් කාලයක් මෙවන් භාවනා කරනවාද? බොහෝ කරමින් මේ භාවනා පවත්වන, භාවනා පන්ති පවත්වන, ඒ වගේ භාවනා කරනවා. බෞද්ධයන් විශේෂයෙන් සැලකෙන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඉතින් මේ වගේ දේවල් බොහෝ තුරට මේ භාවනා කරද්දී, ප්‍රමුණ කරද්දී අපිට වැටහෙනවාද නිවන් අවබෝධ වුණා කියලා? හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ අඩුවක් ඉන්න තිබුණාද? බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ කර්මස්ථානයක් අරගෙන වදන ඒ විපුන් වහන්සේලා දින ගණනක් ඇතුළත, සති ගණනක්, මාස ගණනක් ඇතුළත උත්තරීතර වන්නා වූ අරිහත් ඵලයම අවබෝධ කරනවා. එතරම් හැකියාවක් තිබුණ මේ ධර්මයේ අද ඇයි ඒ වගේ ප්‍රතිඵල ඉන්නේ නැත්තේ? අපි හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන දහමක් තියෙනවා. මොකද්ද මේ බුදුදහම කියන්නේ? දැකලා යන ගමනක් නිසා නිහින් දකින්න ගමනක් නෙමෙයි. මේක තේරුම් කරගන්න ඕනේ. මොකද දැකලා යන ගමන කියන්නේ? පොඩි උපමාවක් හරින් මම මේක විග්‍රහ කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම පළමුව මේක තේරුම් ගන්න ඕනේ. දිනුම් කනුවක් තියෙනවා. දිනුම් කනුවට යන පාරක් තියෙනවා. යම් කෙනෙක් ඇස් ඇති කෙනෙක් මේ පාර ඇති නිසාම මේ පාර දකින්න දිනුම් කනුව දකින්න ඇත තියා. හැබැයි අන්නේ වගේ දැන් මේ දැක්ක දෙනාට කාර්යමත් පාර අහන්න ඕනෙත් නැහැ. දිනුම් කනුව කොහෙද කියලා දැන් කාර්යමත් අහන්න ඕනෙත් නැහැ. Taman දැකලා තියෙන්නේ. හැබැයි දැක්කට තාම ඉතින් ගිහිල්ලා නැහැ.
ඊට පස්සේ මොකද කරන්නේ? දැකපු පාරදීයේ උ ගමන් කරනවා. ගිහිල්ලා දිනුම් කරනවා, ඉස්පර්ශ කරනවා. දැන් මේ කාරණා දෙකක්. එකක් තමයි පාර දැක්කා, දිනුම් කරනවා දැක්කා. ඊට පස්සේ දැකපු පාරදීයේ අනුගමනය කරමින් ගියා, දිනුම් කරනවා ඉස්පර්ශ කළා. එහෙනම් දිනුම් කරන මේ පාරේ යාමයි, දිනුම් කරනවා ඉස්පර්ශ කිරීමයි එක කටයුත්ත. පාර දැකීමයි, දිනුම් කරනවා දැකීමයි තවත් කටයුත්ත. මෙන්න මේ වගේ බුදුදහම් තුළ නිවන නිවන් මඟක් පළමුව දකින්න ඕන. අන්නේ දැකපු කෙනාට තමයි මේ මඟ අනුගමනය කරන්න පුළුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුළුවන්, එහෙනම් නිවන ස්පර්ශ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණේදී අපි දැනගන්න ඕනේ, දැක්කේ නැත්නම්, පාර දැක්කේ නැත්නම්, ඒ වගේම දිනුම් කරනව දැක්කේ නැත්නම් යන්නත් බෑ, දිනුම් කරනව ස්පර්ශ කරන්නත් බැරුවා වාගේ. මේ ආර්ය මාර්ගය නැත්නම් මේ නිවන් දැකීමට අවශ්‍ය වෙන මාර්ගය දැක්කේ නැත්නම් හරියට මේ නිවන මොකද්ද කියලා හිතන් වැටහාගත්තේ නැත්නම් අපිට මේ මාර්ගය යන්න විදියකුත් නැහැ, මාර්ගයේ ඵලෙ ලබන්න විදියකුත් නැහැ. එහෙනම් මේ භාවනාව හැටියට අපි මේ කරන ওই සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලන්නේ කුමක් කරාද පස්සේද? දැක්කට පස්සේ මොකද්ද දකින්න ඕනේ? නිවන් මාර්ගය දකින්න ඕනේ, නිවන දකින්න ඕනේ. අන්නේ දැන් දැකපු නිවන් මාර්ගය අනුගමනය කරන්නේ කොහොමද? ඔය කියන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුලින්. එතකොට ලැබෙන ඵලය මොකද්ද? නිවන. නිවන් දැකීමයි, නිවන අත්දැකීමයි කාරණා දෙකක්. මෙන්න මේ නිසා නිවන් දැකීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා, අත්දැකීමට අනුගමනය කරන මාර්ගයක් තියෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් පෙන්නන්නේ මෙන්න මේ කියන නිවන් මඟ යාමට අවශ්‍ය වන්නා වූ මාර්ගය තමයි, වැඩපිළිවෙල තමයි තියෙන්නේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනා බොහෝ ගුණ භාවනාවක් කරන්න. එහෙනම් භාවනාවක් කරන්න ඉතින්ලා මොකද්ද කරන්න ඕනේ? භාවනාව කිරීමෙන් මොකද්ද කරන්නේ? ඇලීමයි ගැටීමයි සංසිඳවාගෙන, ඇලීමයි ගැටීමයි සාමුලින් දුරු කරගන්න වැඩපිළිවෙලයි මාර්ගයේ වැඩිමින් සිද්ධ කරන්නේ. එහෙනම් ඇලීමයි ගැටීමයි දුරු කර ගැනීම තමයි අවිජ්ජා දෝමනස දුරු කර ගන්නවා කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ කායි කායානුපස්සරාවෙන් තෝ වාසය කරලා සතියෙන් නුවණින් විතෝ කටයුතු කරලා ඇලීමයි ගැටීමයි දෙක දුරු කර ගන්න. එන ඇලීමයි ගැටීමයි දුරු කරගන්නේ දෙවෙනි අවස්ථාව. ඒකට කියනවා භාවනාවෙන් පහකල යුතු කොටස. එහෙනම් භාවනාවේ පහතප්ප ඒ භාවනාවෙන් පහ කරන්නේ ඉස්සෙල්ලා පහකලීතු කොටසක් තියෙනවා දර්ශනේ. ඒ දර්ශනේ කියුවේ මොකද්ද? අන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව නිවන් මඟ දකින්න ඕනේ, නිවන දකින්න ඕනේ කියලා. අනිත් දැකීමේ අවස්ථාව සිද්ධ කර ගැනීම තමයි දර්ශනේන පහතබ්බ කියන්නේ. ඒ දර්ශනේන පහතබ්බ කියන தත්ත්වේ තේරුම් ගත්තේ නැතුව අපිට භාවනාවෙන් කරන්න ආව පහ කිරීම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොහොතේදී භාවනා කරනවා, බොහොම අය භාවනා කරනවා, නමුත් ප්‍රතිඵලයේ නැති උනේ හේතු. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඥානීය ගෝචර වෙන ධර්මයක් මේ ආර්ය විනය තුළ, එහෙනම් මේ බුද්ධ ශාසනය තුළ දෙවරක ලැබෙනවා. පළවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවණ. ඒක ප්‍රතිඵලයට කියනවා මග නැන, එහෙනම් මාර්ගඥානයි. පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි, මග නැන පසුව පහළ වෙයි. මෙන්න මේ කාරණේ උතුම් බුද්ධ දේශනාව. මෙන්න මේකෙන් පූර්ව භාග නුවණ පළමුව පහළ වෙනවා. අන්නේ පූර්ව භාග නුවණ ලබා දෙන්නේ මොකෙන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මොකද්ද කියලා හරියට තෝරාගත් දාට පූර්ව භාග නුවණ පහළ වෙනවා. මෙන්න මේ පූර්ව භාග නුවණේ යම්කිසි අනුපාඩුවක් තිබුණා නම් එහෙම ඔකට මග හරියට පේන්නේ නැහැ. ඵලය හරියට පේන්නේ නැහැ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බැහැ. එහෙනම් අපි අත්‍යවශ්‍ය කාරණේ විඳෝනේ මොකද්ද? මාර්ගය හරියට පේන්න ඕනේ. මේ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියලා හරියට දැනෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ ඉස්සෙල්ලා කරගැනීම තමයි අපි මූලික පසුතලයේ සකස් කරගත යුතුයි. එහෙනම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තුළින් භාවනා වඩන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මෙන්න මේ මූලික පසුතලයේ නැත්නම් දහම් දර්ශනය කරගන්න ආකාරය. දහම් දර්ශනය කරනකොට අපි මොකක්ද කරන්න ඕනේ? අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්.
නිවන් දකින්න නම් නිවන් කියන්නේ මොකද්ද? මොනවද නිවන් කියන්නේ? අයිය අපිට නිවන අවශ්‍ය වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ කුමක් නිසා? බොහෝම වටිනා දෙයක් හැටියට බුද්ධාම ගෞරවයෙන් අපි නොයේ සතුම් පතනවා, බලාපොරොත්තු වෙනවා, පින්දහම් කරලා නොයේ භාවනා කරලා සතුමක් පතන්නේ මොකද්ද? උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. කෙනෙක් මිය ගියත් ඔහුට අන්තිමට බලාපොරොත්තු වෙන්නේ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. මේ ආදී වශයෙන් අපි වචනයක් කියනවා. එතන මේ බලාපොරොත්තු වෙන නිවන මොකද්ද කියලා අපි පළමුව දැනගෙන ඉන්නේ නැත්නම් අපේ වචනේ වචනයකට සීමා වෙන්න පුළුවන්. ඒ කාරණේ සාර්ථක වෙන්න බෑ. මෙන්න මේ නිසා තමයි බොහෝ දුරට නිවන පතමින්, නිවන බලාපොරොත්තු වෙමින්, නිවන ගැන කියවමින් ඉන්නවා. නමුත් මේ නිවන මොකද්ද කියන එක හරියට තෝරාගින් නැද්ද කියලා බලන්න ඕනේ. තෝරාගින් තියනවාද කියලා විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. මොනවද නිවන්නේ? නිවනවා කියන්නේ නිබල දමනවා. මොනවද නිවන්? දැල්වෙන දෙයක් තියෙනවා දැකේ නැත්නම් අපිට නිවන් දෙයක් නැහැ. මොනවද දැල්වෙන්නේ? ලෝකෙ උපමාවක් තියෙනවා, මිනි දැල්වෙනවා. අපේ ඇහැට පේනවා, ඉන්ද්‍රපත් වෙනවා, දැවිලා පිටිලා යනවා. එහෙම එකක් මේ ලෝකෙ කුල අපිට ඇහැට පේනවා. මෙන්න මේ බඳ උපමාවක් අරගෙන නොපෙනෙන පැත්තක ගින්නක් පේනවා. අන්නේ ගින්න මොකද්ද? ඒක දකින්න ඕනේ. කොහෙද ගිනි තියෙන්නේ? කුමක් ඇතුළු කොළොත් ගිනි පත් වෙන්නේ? මේ ලෝකේ තියෙන ස්වභාවික ගින්න නෙමෙයි මේ කියන්නේ. රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියලා 11 මහා ගින්න අපි නිරන්තරයෙන් පෙළනවා. මෙන්න මේ ගින්න හරියට තේරුම් ගත්තේ නැත්නම් මම මොනවා නිවන්නද කියලා හිතන් තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙන්නේ නැහැ. එනවා ඉතලන් ගිනි තේරුම් ගන්නට ඕන. ගිනි හට ගන්න හැටි තේරුම් ගන්නට ඕන. ගිනි තේරුම් ගත්තාම ඒ ගිනි වල තියෙන මහා විනාශයේ තේරුම් අරගත්තාම ඒ ගින හට ගන්නේ කොහොමද කියලා තේරුම් ගත්තාම අනේ ඒ ගින නිවාගත යුතුයි නේද? අන්න එහෙම දැනගත්ත දාලගෙන ආනහ නිවන් දැකිය යුතුයි නේද? කියෝන ඕකටයි. ඒ ගින දැකේ නැති කෙනෙක් නිවන් සතුවට බලාපොරොත්තු වුණාට ඔහුගේ පැතුමක් බලාපොරොත්තුවක් වචනයක් පමණයි. එයින් එහාට අවබෝධයක් නැහැ. එනම් නිවන් දැකීම ප්‍රඥාවට ගෝචර වෙන ධමයක්. ඒ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැතුව වදනයකට සීමා කරගෙන අපි කොච්චර ඒ වදනේ කීකේ හිටියත් පැතුමක් බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු ඉට වෙන්නේ විදිහක් නැහැ කුමක් නිසාද? ප්‍රඥාව ගොඩනැගෙන්නේ නැති නිසා. ප්‍රඥාව ගොඩනැගෙන්න ගන්න එකක් බෑ. ඇහැට බලලා ප්‍රඥාව ගොඩනගා ගන්න බෑ. කරට ඇහුව පරිියටත් බෑ. ධර්මානුකූලව විවර්තනයට ලක් කරලා නුවණ මෙහෙයවලා හොඳ දී බුද්ධියකින් හිතලා බලනකොට තමයි අන්නේකින් දහම තේරෙන්නේ. එහෙනම් මෙතෙන් දැන් කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ පෙන්නාති මේ ගිනි පේනවා. ඇයි ගිනි නොපෙන්නේ? මේකත් අපි දැකලා තියෙන්න ඕනේ. අපිට ගිනි පේන්නේ නැත්තේ ඇයි? දරුවෙක් ඉන්නවා. දරු සම්පත්තියක් පදනවා. හරිම සම්පත්තියක් කියලා. දරුවෙක් නැත්නම් නිවිලික් දේවල් කරලා උත්සාහ කරලා වෛද්‍යවරු පසුපස ගිහිල්ලා නැන ගුට්ට නෙයි ගුට්ට දේවල් පසුපස ගිහිල්ලා මොකද කොමන ආකාරයකින් හෝ කමක් නැහැ. අනියකට දරු සම්පත්තියක් ඇතිනම් කොච්චර වාසනාවද කියලා මෙහෙමත් බලාපොරොත්තු වෙනවා. මේ සම්පත්තියක් හැටියටයි හිතුවේ. ඒ දරුවෙක් ඉන්නේ ඉස්සෙල්ලා දෙමව්පියන්ට නැති මහගින්න දරුවා ලැබුණාට පස්සේ පස් වෙනවා. ඒක දෙමව්පියන්ට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? දරු සෙනෙහස නැමැති ප්‍රිය ස්වභාවයකින්, බදුර ස්වභාවයකින් අර මහගින්න වහලා. මේ නිසා පේන්නේ නැහැ. එහෙම ගින්නක් පත් වුණා නේද? මේ ගොඩ නැගුණේ එහෙම ගින්නක් නේද කියලා පේන්නේ නැහැ. ඒක සම්පත්තියක් හැටියට පේනලා විපත්‍ය සම්පත්තියක් කියලා නිගමනය කරගන්න. මෙන්න මේ වගේ දෙයක් අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන්, මధుර ස්වභාවයෙන් යමක් වේද? අන්නේ ප්‍රිය ස්වභාවය නිසාම, මధుර ස්වභාවය නිසාම ලෝක සත්‍යව ඇලුම් කරනවා. ලෝකයට ඇලුම් කරනවා. එහෙනම් මේ යථා ධර්මයේ තේරුම් ගන්නට නම් ලෝකය කොච්චරද? ලෝකයට අයිති මොනවද? මේ ටික දැනගන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ එක්කක් තියෙනවා. බොහෝ කොට මේ ලෝකයේ කයට සීමා කරලා විතරක් නවත්තනවා. බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කළ හැටියට මේ සූත්‍ර කොටස් වලින් කරුණුත් පෙන්නනවා.
පෙන්ලා ලෝකය කියන්නේ මේ කයටයි. කයෙන් පිට ලෝකයක් බුද්ධහන් පනවන්නේ නැති හැටියට මෙහෙම දේශනා කරනවා. හැබැයි ඊටාම සියුම් තැනක් හොඳට තේරුම් ගන්න ඕන තැනක්. ලෝකයේ තෝරාගන්නේ නැතුව අපිට තෝරාගන්න බෑ කුමක් නිසාද අපිට ගිනි හටගන්නේ. අපි ඇලුම් කරන්නේ මොනවද? ඒවා කොහෙද තියෙන්නේ? මෙන්න මේ කියන කාරණේ අපි හොඳින් තේරුම් ගන්න නම් ලෝකය කුමක්ද කියලා තෝරාගෙන ඉන්න ඕනේ. එහෙනම් බලනකොට බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව විවිධාකාර ක්‍රමවලින් පෙන්නලා තියෙනවා ලෝකයට ඇතිහරි. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. මේ කොටස් පහකට ගොඩවල් පහකට වෙන් කරලා ලෝකයට ඇතිහරි එක ප්‍රමිතින් තියෙනවා. මෙන්න මේකදී තමයි අපි දැනගන්න ඕනේ මේ ලෝකයේ කියනකොට ස්කන්ධ පහ කියනකොට මේ මස්ලේ සහිත කයකට සීමා කරගෙන නැත්නම් බඹයක් පමණ වූ කයකට සීමා කරගෙන මේ ස්කන්ධ ගයින්ද ගියොත් අපි ගන්නලා තියෙන්නේ ස්කන්ධ වලින් කොටසක්. බුද්ධ ඥානන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධය පිළිබඳව හරියට සීමා කරලා නැහැ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත රූපයයි යමක් යම් තැනක වුණා නම් යම් තැනක හැදුණා නම් මෙන්න මේ සියලු දේ කියනවා රූපස්කන්ධයටයි. එහෙනම් මේ කයද සීමා කළේ නේ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන හීන ප්‍රනීත දුර ළඟ ඇතුළු කරපු යම් කිසි වේදනාවක් ගොඩ නැගුණා නම් ඒ සියලුම වේදනාව වේදනා ස්කන්ධයටයි. එහෙනම් දැන් මේ හටගන්න මාත්‍රයට සීමා කළේ නෑ ස්කන්ධ. රූප මාත්‍රයට රූප ස්කන්ධයේ රූපස්කන්ධයේ සීමා කළේ නෑ. රූප මාත්‍රයේ එකක් රූපස්කන්ධයේ තව එකක්. වේදනා මාත්‍රයේ එකක් වේදනා ස්කන්ධයේ හිටලා පුළුල්. ඒ වගේම අතීත අනාගත වර්තමාන සියුම් ඝන සීන ප්‍රණීත දුර ළඟ සංඥාය යමක් වී නම් ඒ සියල්ලම සංඥා ස්කන්ධයයි. සංඥා මාත්‍රයේ එකක් සංඥා ස්කන්ධයට වඩා විශාල පුළුල් කොටසක්. මෙන්න මේ ආකාරයෙන් සංඛාර කිව්වත් ඒවත් සංඛාර කිව්වනම් සංඛාර මාත්‍රයේ එකක් ඒ වගේම සංඛාර ස්කන්ධයේ අර වගේම විශාලයි. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රණීත සංඛාරයයි යමක් වීද ඒ සෑම සියල්ල සංඛාර ස්කන්ධය. එතකොට මේ ආකාරයෙන් විඥානයක් තේරුම් ගන්න ඕනේ. විඥාන මාත්‍රයේ එකක් විඥාන ස්කන්ධයක් තෝරන්න. මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහකින් ලෝකේ තෝරා ගන්න ඕනේ. මෙන්න මේ ලෝකේට ඇති හැදී කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. අභ්‍යන්තර බාහිර සියලු තැන ලෝකේ කිව්ව ටිකට ඇති. ඒක අපි දැනගන්න මේ ආකාරයෙන් අපි ලෝකේ තේරුම් ගත්තා නම් තවත් කියා ලෝකේ තේරුම් ගන්න ක්‍රම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිටසට මේ පිළිබඳව විශාල විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මේ උතුම් අවබෝධය යලි යලි සිහි කරන්නට සිහි කරලා මේ ලෝකේ කිව්වේ මොකද්ද කියලා ස්කන්ධ වලින් පළමුව තෝරා ගන්න බලන්න. ඉතින් තෝරා ගත්තාම අපිට පුළුවන් ඉදිරියේදී තවදුරටත් ලෝකේ තව කුමක්ද වුණායිද හොයලා ඒ තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මුල් පසුබිම සකස් කරගන්න. ඒක අපි අද මේ පින්නතන මේ උතුම් ධර්ම කරුණු පෙන්වා දුන්නා. මේ ගැන සිහි කර බලන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්මයේ විග්‍රහ කරන දෙයට හැම කිව් දෙනාට යහපතක් වේවා. ඉතාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති